චාරිකා පාහියන් හිමියන් අභිභවාකිය අපේ යුගයේ දේශාටක භික්ෂුව ලංකාවේ පුංචි ගමක ඉපිද ලොව සිසාරා ගොඩබිමින් ඇවිද ගොස් අද ලෝකේ යස ඉසුරින් පිරි ධනවත්ම දේශයක් වන නෝර්වේ රාජ්‍යයේ අද අල්පේච්ඡු භික්ෂුවක් ලෙස බවුන් වඩන අපේ කාලේ දේශාටන භික්ෂුව එදා පෙරලිකාර වැඩ කළ හිතුවක්කාරේ නෝර්වේ වැනි සුඛෝපභෝගී ධනවත් රටක යස ඉසුරින් පිරි ගෙවිය හැකි ලෞකික දිවිය හැරදමා සිවුරු දෙකකටයි පාත්‍රයකටයි පමණක් උරුමකම් කියමින් වචනේ පරිසමාප්තාර්ථයෙන්ම අල්පේච්ඡ දිවියක් ගෙවමින් නිවන පූර්ණී කිරීමට අද බවුන් වඩන මේ යතිවරයාගේ සරල දිවිපෙවතට පාර කැපූ විශ්මයේ ජනක ගමන් මග තුල සැඟවුණු කතාව අද්දකීම් සාගරයක් නෝර්වේ යනු ලොව ඇති නවීනතම පහසුකම් වලින් පිරුණු ජීවන තත්වය ඉතාම උසස් රටක් එවැනි රටක ලෞකික අපි යස ඉසුරු යයි සිතන සුඛෝපභෝගී නාගරික ජීවිතයක් ගත කිරීමට හැකියාව උන්වහන්සේට ඕනෑතරම් තිබුණත් උන්වහන්සේ ජීවත් වන්නේ නාගරික පරිසරයෙන් වෙන්ුණ පසෙකින් මහා ගල් කඳු කීපයකිනුත් තවත් පසෙකින් විශාල ජලාශයකට මායිම් වූ අක්කර දහස් ගණනක් විශාල වූ මහා වනයක් මැද ඉතා අඩු පහසුකම් වලින් යුතු දැවයෙන් නිම කළ පුංචි කුටියක කිව්වොත් ඔබ එය විශ්වාස නොකරනු ඇති එහෙත් සත්‍ය එයයි උන්වහන්සේ හුදෙකලාව ජීවත් වන්නේ වනයක් මැද අතහැර දමා ඇති පැරණි රෝහලක අතීතයේ හෙද හෙදියන්ට නේවාසිකාගාර වූ පුංචි නිවසකයි උන්වහන්සේ මේ කුටියෙන් එළියට යන්නේ වනයේ ඇවිදින්න පමණයි නිතරම අඳුරු පාට සිවුරක් පොරවාගෙන ශාන්ත ගමනින් වඩින මුන්වහන්සේ මෙහි වසන මුව පොව්වනට ගෝනුන්ට හා පැටවුන්ට සුපුරුදු දසුණක් මේ වනසතුන් මුන්වහන්සේ දුටුවිට දුවගොස් වනේ හැංගෙන්නේ නැත්තේ ගහක කොළයක්වත් නොකඩන මුන්වහන්සේගේ සෝභා දහම වෙත ඇති මෙත්සිත වනසතුන් පවා හඳුනාගෙන තිබෙන නිසාවෙන් බව නිසැකයි නුදුරු නගරේ පහසුකම් ඇති බෞද්ධ විහාර කීපයක් තිබෙනවා. එම විහාරවල වැඩවාසය කරන්නට පැමිණෙන ලෙස උන් වහන්සේට එම විහාරවල වෙසෙන සහෝදර තායි ජාතික හිමිවරුන් කොතරම් ආරාධනා කළත් උන් වහන්සේ ඒ සුව පහසු පන්සල්වලට වඩින්නේ නැහැ. හුදෙකලා ජීවිතේ ප්‍රිය කරන මේ හිමියෝ සෝභා දහමට අනුගතව ජීවත් වෙන්න තෝරාගෙන ඇත්තේ මේ නගරයෙන් දුර වනගත ප්‍රදේශයයි. තම නිවන පුරණ ගමන් උන්වහන්සේ ලෝක බෞද්ධයාගේ ඇස් පාදවන තවත් මහා මෙහෙවරකත් යෙදී සිටිනවා. ඒ ලෝසතට නිබ්බාන මඟ දේශනා කළ ගෞතම බුදුපියාණන්ගේ සත්‍ය ඉතිහාස තොරතුරු උන්වහන්සේ වැඩවිසූ දේශය එදා පිහිටි නිවැරදි ප්‍රදේශය උන්වහන්සේ ජීවත් වූ කාලය සහ උන්වහන්සේ කතා කළ භාෂාව පිළිබඳ නිවැරදි තොරතුරු ලොවට හෙළි කිරීමයි. උන්වහන්සේ මේ සත්කාරිය කරන්නේ සියලු සතවිත මෙත්තා මුදිතා කරුණාවෙන් විස තවත් කෙනෙකුගේ සිත් රිදවීමට නොවේ. නිබ්බාන මග දේශනා කළ ඒ උතුමා ගැන නිවැරදිව තොරතුරු දන්නේ නැති ඇත්තන්ට උන්වහන්සේ දේශනා කළ දහම පමණක් තේරුම් ගැනීමට හැකියාවක් පරිසරයක් ගොඩනැගින්නේ නැහැ. එබැවින් මුන්වහන්සේ උත්සාහ දරන්නේ බුදුන් ගැන කිසිවක් හරිහැටි නොදැන අපි බුදුදහම දන්නවා යයි මාන්නෙන් සිතමින් මිත්‍යාවක පැටලී ලෝතුරා බුදු වූ ගෞතම තථාගතයන්න් වහන්සේට ගෞතම වැනි වෙනත් නිගණ්ඨ මුනිවරුන්ගේ නම් සහ චරිත ආදේශ කරමින් අපහාස කරන සත්වයන්ව සතර අපායේ වැටෙන ඒ මහා අරිය උපවාදයෙන් ගලවා ගැනීමටයි. තවද බුදුහාමුදුරුවන් පිරිනිවීමෙන් පසු උන්වහන්සේ ඉපදුන බුදු වූ ප්‍රථම ධර්ම දේශුනේ කළ සහ පිරිනිවන් පා වදාළ නිවැරදි සතර ස්ථාන දෙක සිත පහදවා ගැනීම නිවනට හේතු වන බවත් එවැනි අය නිවන පූර්ණේ කරන තුරු සුගතියේ පමණක් ඉපිදෙන බවත් උන් වහන්සේම වදාලා තියෙනවා. එය මහා පරිනිබ්බාන සූත්‍රයේ
ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා. කවුරු විරුද්ධ වුණත් එම ස්ථාන නිවැරදිව පෙන්වා දීමට මේ මහා යතිවරයා උත්සාහ දරන්නේ ඒ නිසා වෙනි. අප මෙතෙක් කතා කළ මේ කතාවේ කථානායකයා වෙන කවුරුන්වත් නොව අප ගොතම තථාගතයන් වහන්සේත් සාරිපුත්ත මොග්ගල්ලාන ඇතුළු මහා අරහතුන් වහන්සේලාත් මෙන්ම බිම්බිසාර අජාසත් අශෝක වැනි මහා රජවරුනුත් ඉපිද ජීවත් වූ දඹදිව අද ශ්‍රී ලංකාව ලෙසින් හැඳින්වෙන අප මව්බිමේ කොටසක් මිස ඉන්දියාවේ නොවන බව සාක්ෂි ඇතුව ඔප්පු කරන්නට උත්සාහ කරන අපේ අරිය මග්ග හිමිපාණනුයි අපේ මව්බිමේ සහ අපේ ගොතම බුදුහාමුදුරන්ගේ ඉතිහාසය විකෘති කොට ඒ වෙනුවට ව්‍යාජ ඉතිහාසයක් ගොතා ඒ පාසල් අධ්‍යාපනයේ මගින් සමාජගත කිරීම නිසා නිවන් මග ලොවෙන් වැසී ගියායි චෝදනා කරමින් බ්‍රිතාන්‍ය රජයට විරුද්ධව ලන්ඩනයේම නඩු පවරා ඇති මේ අරිය මග්ග හාමුදුරුවෝ වාරිය පොළ හාමුදුරුවෝ කුඩා පොළ හාමුදුරුවෝ වැනි නිර්භීත හිමිවරුන්ගේ වංශයේ තවත් එක පුරුකක් සුජාත හෙළ පුතණුවේ උන්වහන්සේ බ්‍රිතාන්‍ය රජයට විරුද්ධව එවැනි නඩුවක් පවරා ඇත්තේ බ්‍රිතාන්‍ය කෙරේ ඇති වෛරයෙන් නොවේ. එමකින් විනිශ්චයක් ලබාගත හැකි වනවා වගේම සත්‍ය හෙළි කිරීමටද හොඳ නීතිමය පසුබිමක් එමකින් ගොඩනගෙන නිසායි. ජාත සෝතාපන්නේකු ලෙස මේ ආත්මේ ලංකාවේ ඉපදුන අරිය මග්ග හිමියන් මීට පෙර ආත්මේ වනවාසී දුතාංග භික්ෂුවකි. උන්වහන්සේ මේ ආත්ම භවයේ පැවිදි දිවියට ඇතුල් වන්නේ බුරුමයේ උතුරු ශාන් ප්‍රාන්තයේ වනගත සෙනසුනක ඉතා චාමන්දමටයි. තතියම්පි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය ඒතං කසාවන් දත්තා පබ්බ චේද මම්බන්ති අනුකම්පං උපාදාය. You arrive, no rest. You arrive, no rest. Yes. Your name is Arya Mekka. Thank you very much. What are your name? Arya Mekka. Yes. Amma Pandya.
Sadhu, 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 sadhu. ඒ එරට වැසියන් අරහතුන් වහන්සේ නමක් ලෙසට පිළිගන්නා තවත් අල්පේච්ඡ වූ මහා යතිවරයෙකු වූ සියාඩෝ සුමන මහතෙරුන්ගේ උපාධ්‍යාත්වයෙන් ඒ අර්යමග්ග හිමියන් උන්වහන්සේගේ පෙර ආත්මය සොයා ගිය ගමනේ හමු වූ උන්වහන්සේට ඈත අතීත භවයක ගුරු දේවයන් වහන්සේ කෙනෙකු වූ උතුමෙකු නිසාවෙන් බුරුමයේ උතුරු ශාන් ප්‍රදේශයේම උපෝසථාගාරයක උපසම්පදාව ලබන උන්වහන්සේ කෙටි කලකින් සිල්වත් භික්ෂුවක් ලෙස ප්‍රදේශයේ ජනතාවගේ මහත් ගෞරවාදරයට පත් වුණා මේ උපසම්පදා විනය කර්මයට ප්‍රදේශයේ ප්‍රභූ වරුන් මෙන්ම සැලකිය යුතු ගැමියන් පිරිසක් සහභාගී වුණා අරියමග්ග හිමියන් බවුන් වැඩිමින් පුබ්බේ නිවාසානුස්සතු ඥානය ලබාගත් උතුමෙක්. ඒ ඥානය තුලින් පෙර ආත්ම භවයේ දැක මේ ආත්මයට පෙර ආත්මේ තමන් වහන්සේ ජීවත් වූ උතුරු නැගෙනහිර තායිලන්ත ලාඕස දේශ සීමා ප්‍රදේශයේ දුෂ්කර ගම්මානයේ සහ එහි අදටත් වසන පෙර ආත්මේ නෑයන් සොයා ගොස් පුනර්භවය සනාථ කර පෙන්වූ අරුම පුදුම අධ්‍යක්ීම් ඇති යතිවරයෙකි. ඒ පුනර්භව ගවේෂණය වෙනම වාර්තාමය චිත්‍රපටයකින් ඉදිරියේදී ඔබට දැකගන්නට ලැබෙනු ඇති. මුන් වහන්සේගේ ගිහිකල සම්පූර්ණ නම රත්නායක රාජපක්ෂ මුදියන්සේලාගේ රොහාන් සමන් රත්නායකයි. රත්නායක රාජපක්ෂ මුදියන්සේලාගේ කිරිබණ්ඩා පුහාමි සහ විජේනායක මුදියන්සේලාගේ පුංචි මණිකා යන මාපිය දෙපොළට දාව වයඹ පළාතේ තඹගල්ල නම් වූ පුංචි ගමක උපත ලද මුන් වහන්සේ ගිහි කල සිටම අරුම පුදුම වැඩ කළ පෙරලිකාර චරිතයක් ලෝකේ පුරා ගොඩබිමින් ගමන් කොට ඇවිත් පය දහස් වටේ යන කියමන සනාථ කළ උත්තම පුරුෂයෙකි වර එක රුපියල් 2000ක් වැනි සුළු මුදලකින් ඉන්දියාව නේපාලය හිමාලය ටිබෙටය ඩක්ලිමකන් කාන්තාරය ගෝබි කාන්තාරය සයිබීරියාව යනාදී ලෝකේ අති දුෂ්කර ප්‍රදේශයන් හරහා ලෝකේ උත්තර ද්‍රවයේ දක්වා ගොඩබිමින් ගමන් කළ මහා දේශ ගවේෂකයෙක් වරික ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණයට පවා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ දේශපාලනඥයෙක් වරෙක ව්‍යාපාර කළමනාකරුවෙක් තවත් වරෙක ව්‍යාපාර උපදේශකවරයෙක් ඒ වගේම යහපත් කෘෂිකර්මාන්තයේ වෙනුවෙන් ජාත්‍යන්තර සම්මාන ලද වැවිලිකරුවෙක් ඒ ඕනෑම ශේෂ්ත්‍රයක නිතතින්ම ප්‍රමුඛයා වීම ඔහු සසරේ කළ පින් බලයේ නිසාම සිදු වූ සිදුවීම් බව නිසැකයි ඔහුගේ නොපසුබට උත්සාහය සහ සාර්ථකත්වය නිසාවෙන්ම ඔහුට ඊර්ෂ්‍යා කළ සතුරෝද බොහෝ වුණා නමුත් ඒවා පිළිබඳ වගේ වගක් නැති මේ අරුම පුදුම මිනිසා ලොව බිහි වූ දුර්ලභ චරිතයක්. ඔහු පැවිදි වීමට පෙර ලෞකික ජීවිතයේදී කල කිසිම දෙයකට නොබැඳුණු පුද්ගලයෙක්. ලෞකික දිවියේ කළ සියලු ව්‍යාපාර දේපොළ, ගෙවල් දොරවල් යාන වාහන වැනි දේ ඔහුට ඉතා තාවකාලික දේවල් පමණක් වුණා. ඔහු කිසිම දිනක මුදල් පසුපස හඹා ගියේ නැහැ. මුදල් යනු තාවකාලික ගනුදෙනුවක් කිරීමට අවශ්‍ය සම්මතයක් මිස ඉතුරු කරවින් පොදි ගැසිය යුතු දෙයක් ලෙස ඔහු කිසිම දිනක සිතුවේ නැහැ.
ඒ නිසා ඔහු කරන ලද කිසිම ව්‍යාපාරයකින් ඔහු ලාභ ලැබුවේද නැහැ. ලාභ ලැබීම ඔහුගේ ජීවිතේ පරමාර්ථයක්ද නොවුණා. ඉඩ ලැබුණු හැම විටකම ඔහු කළේ ලෝකේ සාමාන්‍ය පුද්ගලයන් පය නොගසන අසු මුළුවල සංචාරය කරමින් ලොවෙන් වසන් වී ඇතැයි ඔහු ඉවෙන්මින් දැන සිටි ඒකායන තොරතුරක් සෙවීමයි. ඒ පෙර කී අද ඔහු සොයාගෙන ඇති නිවැරදි බුදුන්ගේ දේශය ඇතුළු තවත් බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකීන් විසින් ලොවෙන් වසන් කර දෙමු ලෝකේ සත්‍ය ඉතිහාස තොරතුරුයි. නිවැරදි නිබ්බාන මගයි. ඒ දේශනා කළ ගොතම නම් වූ තථාගතයන් වහන්සේ පිළිබඳ නිවැරදි ඉතිහාස තොරතුරුයි. ඔහු වාසය කරන ගම් ප්‍රදේශයේ ඔහු සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලද මැදකම අබේ මහා විදුහලේ පාසල් මිතුරන් ඔහු හඳුන්වන්නේ සමන් ලෙසින්. ප්‍රදේශයේ ඉතා ජනප්‍රිය ඔහු ගමේ තරුණයන්ට සමන් අයියායි. උසස් පෙළ දක්වා ඉගෙනුම ලැබූ හලාවත ආනන්ද මහාවිද්‍යාලයේ මිතුරන්ට ඔහු රොහාන් විය. සාමාන්‍ය පෙළ සමත් වීමෙන් පසු ඔහු අධ්‍යාපනය ලබන්නට අකමැති වුණා. ඒ අධ්‍යාපනයෙන් ලැබෙන්නේ වැරදි දැනුමක් බව සසර පුරුද්දට මෙන් ඔහු කුඩා කල සිටම තේරුම්ගෙන තිබුණු නිසා. එහෙත් ඔහු උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවේ මවගේ බලවත් ඉල්ලීම අහක දැමිය නොහැකි වූ නිසායි. වාණිජ අංශයෙන් උසස් පෙළ අධ්‍යාපනය ලබන කාලේ ඔහු ඔහුගේ පාසල් මිතුරන්ට කිව්වේ මේ ඉගෙන ගන්න දේවල් වලින් වැඩක් වෙන්නේ නැහැ. මේ කාලේ නාස්ති කිරීමක් බවයි. මේවා ඔක්කොම බොරු. උඹලා මේවා ඉගෙනගෙන විශ්වවිද්‍යාලවල යමල්ලා. මම නම් මේ අධ්‍යාපනය අතහැරලා ලෝකයේ ගවේෂණය කරන්න යනවා. මම ලෝක ගවේෂකයෙක් වෙනවා. මම ලෝකේ ඇවිදලා ඇත්ත හොයලා ඉගෙන ගන්නවා කියලා. මේ නිසා එදා ඔහුගේ පාසල් මිතුරන් රොහාන්ට හිනා වුණා. උඹ වගේ දුප්පත් කොල්ලෙක් කොහොමද ලෝකයේ ගවේෂණය කරන්න යන්නේ? ඒවට සල්ලි තියෙන්න ඕනේ. උඹට පිස්සුද කියලා පාසලේ යාළුවෝ ඇහුවා. හුඟක් මිතුරන් හිතුවේ රොහාන්ට පිස්සු කියලා. නමුත් උසස් පෙළ විභාගයෙන් පසු එනම් වයස අවුරුදු 20 පිරෙන්නටත් පෙර ගෙදර සියලු දෙනාගේම බලවත් අකමැත්ත නොසලකා මේ තරුණ හිතුවක්කාරයා හිතුවක්කාර තීරණයක් ගත්තා. ඒ සසර පුරුද්දට වෙන්න ඇති. ඒ අනුව ඔහු කාටත් හොරා රටින් පිට වුණා. 1983 දී රුසියානු ඒරොප්ලොට් ගුවන් සමාගමෙන් රුපියල් 1100ක් ගෙවා ගුවන් බලපත්‍රයක් අරගෙන පාකිස්තානයේ කරච්චි නුවරට. එදා ඔහු පාකිස්තානයේ තෝරාගත්තේ පාකිස්තානය පිළිබඳ කිසිදු දැනුමක් නොමැතිවයි. එම තෝරා ගැනීමට හේතු වූයේ පාකිස්තානයට යාමට වීසා අවශ්‍ය නොවු නිසාත්, ආපසු පැමිණීමේ ගුවන් බලපත්‍රයක් එනම් රිටර්න් ටිකට් එකක් නොමැතිව පහසුවෙන් යාමට හැකියාව තිබුණු ගොඩබිමින් ආසියාවේ වෙනත් රටවල්වලට මෙන්ම යුරෝපයට අවතීර්ණ වීමට ගොඩබිම් මාර්ග තිබීමත් නිසායි. අනිකුත් සියලු වීසා අවශ්‍ය නොවු රටවල් දූපත් වීමත් ඒවාට යාමට රිටර්න් ටිකට් එකක් ලබා ගැනීමට අත්‍යවශ්‍ය වන නිසා මේ හිතුවක්කාර තරුණයාගේ වීර දේශාටනයේ පටන් ගැන්ම පකිස්තානය වුණා. පුංචි ගමන් මල්ලක් කරේ දාගෙන ඔහේ ලෝකේ මංමාවත්වල පයින් ඇවිද ගිය හිතුවක්කාර කළු කොළු ගැටයෙකු හිරු නොබසින අධිරාජ්‍යයේ යටත් විජිත නිලධාරීන් විසින් කරන්නට යෙදුණු මහා ඉතිහාස තොරතුරු විකෘතියක් හා මහා පුරාවිද්‍යා වංචාවක් හෙළිකර ලොව සසල කරනු ඇතැයි කිසිවෙකුත් නොසිතන්නට ඇති. අපි ගියා අරියමග්ග හිමියන් ඉපිද හැදී වැටුණු ගම්මානයට. අපි මුලින්ම ගියේ ගමේ පන්සලට, ඒ කුඩා බිංගිරියේ ශ්‍රී පුෂ්පාරාමයට. එම පන්සලේ අදටත් වැඩවසන්නේ අරියමග්ග හිමියන් කුඩා කාලයේ සිටම ඉතා ළඟින් නැසුරු කළ මහාස්තවිරයන් වහන්සේ නමක්. ඒ කුඩා බිංගිරිය පුෂ්පාරාම විහාරයේ විහාරාධිපති මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රධාන අධිකරණ සංගනායක රත්මල්ගාරේ සිරිවිමල නායක හිමිපාණන්. උන්වහන්සේ අරියමග්ග හිමියන්ගේ ගිහි කාලය පිළිබඳව මතකය අවදි කළේ මෙලෙසින්. රෝහන් සමන් රත්නායක මහත්මයා මං අඳුනන්නේ සාමාන්‍යයෙන් එයාගේ අවුරුදු 16-17 කාලේ ඉඳලම අඳුරනවා. එයාගේ ගෙවල් තිබුණේ තඹගල්ල වත්තේ. අම්මා, අක්කලා,
ඒගොල්ලෝ හොඳට මතකයි මම ඒගොල්ලන්ගේ ගෙවල් වලත් ගිහිල්ලා තියෙනවා පොඩි කාලේ ඔය සමාජ සේවා කටයුතු වගේ දේවල් බොහෝ කරලා තියෙනවා ඕනෑම කෙනෙක් එක්කලා බොහොම හිතවත්ව කටයුතු කරලා තියෙනවා පසු කාලයක අපේ විහාරස්ථානයේ මාසයක් පුරා පිරිත් පින්කමක් පැවැත්වුවා ඒකේ පුරෝගාමීව කටයුතු කළේ ශ්‍රෝහන් සමන් රත්නායක මහත්මයා එතුමා මේ වැඩවලට බොහොම කැමතියි දිවාරය මහන්සියලා ඒ කටයුතු සිදු කළා යෝගී මතමයි පනිරෙන්ඩාව ප්‍රදේශයේ වනවග රෝපණයක් කළා ගස්කුලම් පැල වර්ග හිතුවලා ඒ කටයුතු කළා රජයේ මැදිහත්වයි ඒව කළේ පසු කාලයක එයා ලංකාවෙන් පිට වුණා පිට වෙලා නෝර්වේ රටට ගිහිල්ලා එහි කාලයක් කටයුතු කරලා ඊට පස්සේ ලංකාවට ආවා ඇවිල්ලා ඒ නෝර්වේ රටේ කම්පැනියකුත් එක්කලා එකතු වෙලා උත්තලම් ප්‍රදේශයේ ඉඩකඩම් අරගෙන කෙසෙල් පොල් කජු වගේ දේවල් වගා කරලා බොහොම ලස්සනට කටයුතු කළා බොහොම සම්භාවනීය තත්වයෙන් තමයි එයා හිටියේ අපටත් නොයෙකුත් උදව් කරලා තියෙනවා නොයෙකුත් මැතිඅමතුරුන් පවා ඇසුර හිටියා මට අසනීප වුණත් එයා ඇවිල්ලා මාව එක්කන් ගිහිල්ලා බෙහෙත් තේ තරම් දීලා ඒ සැලකිලි කරලා තියෙනවා තරුණ කාලේ කියලා එයාගේ විවාහ වීමේ බලාපොරොත්තු මුකුත් තිබුණෙත් නැහැ එහෙම නරක ඇසුරු මුකුත් තිබුණෙම නැහැ දැන් නෝර්වේ රටේ අරිය මග්ග කියන නමින් පැවිදි වෙලා ඉන්නවා මමත් දැනගත්තේ මේ පහුගිය කාලෙක දැන්ටත් අම්මා ඉන්නවා බොහොම වයෝවෘද්ධයි ඒ කාලෙත් එයාගේ තිබුණා මේ මහාන වෙන්න ඕනකමක් වගේ හැඟීමක් තිබුණා මොකද එයා හැසිරිච්ච හැටියට ඒ මහාන ජීවිතයට එයා ගැළපෙන ගතියක් තිබුණා කොහොමද මේ පස්සේ කාලෙදී එයාගේ රාජකාරී වැඩත් එක්කලා ඒ මහාන ජීවිතයක් ගැන එළිය හිතුවේ නැහැ ඒ කාලේ පහු කාලෙක කොහොම හරි අපි දන්නේ නැතුව මේ මහාන ජීවිතයට ඇතුළත් වෙලා තියෙනවා පහුගිය සතිය මා එක්කලා කතා කළා ළඟදී ලංකාවට එනවා කියලා මම ඒ වෙලාවෙත් කිව්වා ඇවිල්ලා මෙහෙ ඉඳ මමත් තනියම ඉන්නේ ඔයාටත් මෙහෙ ඉඳ පුළුවන් අපිත් එක්කලා කියලා සූරමිනී ඕනෑම කටයුත්තක් කරන්න ගත්තොත් ඒක කොහොම හරි කරනවා අය දැඩි හිතක් තියෙන කෙනෙක් පසුබහෙමක් නැහැ ඉන්පසු අපි ගියේ අරියමග්ග හිමියන් ගිහි කල ජීවත් වුණ නිවසට උන්වහන්සේගේ මෑණියෝ ඉතා වයෝවෘද්ධයි මේ වන විටත් ඇයට වසර 99ක් නමුත් තවමත් ඇයට හොඳ පැහැදිලි මතකයක් තියෙනවා අරියමග්ග හිමියන් වැනි ශ්‍රේෂ්ඨ හිමි නමකට මෙලොව ඉපදෙන්නට තම කුස පූජා කළ ඒ වයෝවෘද්ධ පින්වත් මෑණියෝ තම වීර පුතා ගැන අපිට කිව්වේ මෙලෙසින් 99ක් නේද 23 එනකොටනේ 100 දැන් 22නේ දුවල දෙන්නයි පුතු දෙන්නයි ගෑනු දරුව දෙන්න වැඩිමල් පිරිමි දරුව දෙන්න බාලයි අරියමග්ග හාමුදුරුවෝ කියන එක නෑ දැනට එයා පවුලෙම බාලයා පුංචි කාලේ ඉඳලා හාමුදුරුවෝනේ මේ කහපාට දැක්කත් දුවන්න හදන්නේ එතෙන්ට හාමුදුරුවෝ දැක්කොත් දුවන්න හදන්නේ එක දවසක් බයිසිකලේ කැහැප්පුණා අර පාරෙන් හාමුදුරු නමක් වඩිනවා මං එක්කම් පයින් යන්න ගිහිල්ලා එක පාට අත උදලා දාගෙන දුවගෙන පන්න අර හාමුදුරුව ළඟට යන්න එතකොට බයිසිකලයක් ඇවිදිලා හැප්පිලා වැටුණා ඒ තරම් හාමුදුරුවන්ට ආදරේ පන්සලට ආදරේ ඒක පතාගෙන ඇවිදින්ද මන් දන්නේ මහාන වෙන්න පොඩි කාලේ හිටම්ම කියනවා මාව මහාන කරන්න කියලා අනිත් අය කැමති නෑනේ එයා කීකරුනේ මට හරි ආදරේ මොනවා හරි කිව්වොත් හොඳින් පිළිගන්නවා ලෝකේ වටේ යන්නේ එයාලගේ අක්ක කෙනෙක් හිටියනේ දැනුත් ඉන්නවා මීගමුවේ ඉන්නවා ඒ අක්කලා ගෙට් හවුස් එකක් දාලා තිබුණා ලොකු මෙහෙ දැන් වගේ ඉංග්‍රීසි පන්ති නෑනේ සාමාන්‍ය පෙළ කරද්දී ඉංග්‍රීසි නැතුව එයාලට බොහොම කරදර වුණා මේ දැන් වගේ දියුණු නෑනේ එයා ඉංග්‍රීසි ඉගෙන ගන්න ගියා අක්කලා ගෙදර මීගමුවේ ඒ වෙලාවේ අර ගෙට්ලා එනවනේ ඒ කොල්ලෝ එක්කන් කතාවට වැටිච්චාම එයා කල්පනා කරුවා ඉගෙන ගන්නවට වැඩි හොඳයි මට මෙයාලා එක්ක කතා කරපුවාම කටහුරු වෙනවා කියන්න කතා කරන්න පුළුවන් කියලා. ඒ හින්දා එයාලා ඒ සුදු අයත් එක්ක එකතුව ඒකයි. ඉගෙන ගන්නත් දක්ෂයි. තාත්තා හිටියේ නෑ මං විතරනේ. එයා වැරදි වැඩක් කරන්නේ නෑ කියලා පුතා මං හොඳින් දන්නවා. එයා ගෙට් හවුස් එකේ ඉඳලා ඉදින් කිව්වා ඒ සුදු අයත් අපේ ගෙදර මේ තඹගල්ල ගෙදරට එකගෙන ආවා එකගෙන ඇවිදින් කිව්වා මම යන්න ඕන ලෝකෙ ටිකක් ඇවිදින්න කියලා ඉතින් මං කිව්වා ඔයා පොඩි වැඩිනේ සාමාන්‍ය
හලාවත ආනන්දේ විභාගයට ලියලා ප්‍රතිඵල ඇවිදilla නැහැ ඔය කියන කාලේ. එහෙම බෑම මම යන්න මොන කියලා ඉන්දියාවට ගියා. ගිහින් ඇවිදින් අපිවත් එක්කගෙන ගියා ඉන්දියාවට බය වෙන්න එපා. ලංකාව දාලා යනවා කියලා බය වෙන්න එපා. දැන් ඔයාලට තේරෙනවනේ කියලා අපිට පෙන්නුවා මේක හොඳ නරක. ඊට පස්සේ තමයි අර මාර්කෝ පොලෝ පොලෝ කොළඹසල වගේ යන්න පටන් ගත්තා. පත්තරවලත් වැටිලා තිබුණා ලංකාවේ මාර්කෝ පොලෝ කියලා. මන් දැන් ගාක් සන්තෝසයි පුතා. එයා අපි පුළුවන් තරම් වීර්ය කරුවා. එයා විවාහයක් කරලා තැන්පත් කරවන්න. එයා කියනවා අපේ අම්මේ ගෑණියෙක් ගන්නවා කියන්නේ ලෝකෙ මට එච්චර ලොකු දෙයක් නෙමේ. මම මට ඕන මම යන ගමනට අම්මලා උදව් කරන්න මට ලෝකෙ ඇවිදින්න ඕන කියලා. ඉතිහාස පොත් එහෙම ඔයාලා බලලා තියෙනවනේ. ඒ වගේ දේශගවේෂකයෙක් වෙන්නයි මට ඕන. ඒ හින්දා මට ඉඩ දෙන්න. ඔය කියන කාලේ යාට වෑන් එකක් තිබුණා. එයාට වැඩ කරන්න බෑ වාස නැහැ මේ වෙන ආයත දිගලා වැඩ කරනවා. වෑන් එක වික්කා විකුණලා දාලා ජියාරට. ඒ විකුණන්න කාරණේත් මට මේ බාර ගන්න බෑ කිව්වා. අපි කියන දේවල් රටේ මිනිස්සු අහන්නේ නැහැ. ඔය මිනිස්සු මොනවා කරයිද දන්නේ නැහැ කියලා ඊට පස්සේ කිව්වා මම විකුණලා දාලා යනවා කියලා. ගියා. උසස් පෙළ ප්‍රතිඵල වෙනකොට එයා ගිහින් කැනඩාවේ. දැන් වගේ ටෙලිෆෝන් නැහැ. පහසුකම් නැහැනේ ලියුමක් එනකම් බලාගෙන ඉන්නවා. දැන් නම් මොනවද හෑන්ඩ් ෆෝන් එකේ ලංකාවේ ලෝකේ කෙරවලටම කතා කරනවනේ ඉස්සර බෑනේ. ඒත් ඇයට වඩා කැපිලා පේන වැඩක් තමයි හැම එකක්ම කරන්නේ. මට කීකරු වුණාට ලෝකෙට කීකරු නැහැ. අසරණයින්ට පිහිට වෙන්න ඉස්කෝලේ යන දුප්පත් ළමයින්ට තමන්ගේ පොත්පත් ඇඳුම් දෙන්න ඒ වගේ වැඩ හිටන් කරනවා පොඩි කාලේ ඉඳලා. අරියමග්ග හිමියන්ගේ ගිහි කාලයේ තොරතුරු අධ්‍යයනය කළ අපිට හැඟුණේ උන්වහන්සේ විශ්මිත අධ්‍යක්ීම් ඇති අරුම පුදුම චරිතයක් බවයි. ඔහු කොතරම් අසහාය වීරයෙකු ලෙස ලෝක ගවේෂණයේහි යෙදුණද කිව්වොත් පසු කලෙක පුවත්පත් කතුවරුන් ලේඛකයන් මෙන්ම විද්වතුන් මොහුව හැඳින්වුවේ ශ්‍රී ලංකන් මාකෝ පොලෝ යන අනුවර්තනාවෙන්. ලංකාවේ බොහෝ පුවත්පත්වල ශ්‍රී ලංකන් මාකෝ පොලෝ යනුවෙන් ඔහුගේ සංචාරක අධ්‍යක්ීම්වල තොරතුරු ලියවුණා. ඇත්ත වශයෙන්ම කිව්වොත් ඔහු මාකෝ පොලෝවත් පාහියන් භික්ෂුවත් අභිභවා ගොස් ඔවුන්ව පෙරැත්තු දේශාටකේ. පසුගිය කාලයේ ඉරිදා ලංකාදීපේ ඔහුගේ සංචාරක අධ්‍යක්ීම් පිළිබඳ ලිපි පෙළක් පළ වුණා. තවත් ලංකාවේ පුවත්පත්වල සහ සංගරාවල ඔහුගේ සංචාරක අධ්‍යක්ීම් අනුසාරයෙන් ලියවුණු ලිපි ඕනෑ තරම් පළ වුණා. චීනයේ ටිබෙටය යටත් කර ගැනීමෙන් අනතුරුව 1987 දෙක් ටිබෙටය සංචාරකයන්ට ඇතුළු වීමට තහනම්ව තිබුණා. ප්‍රථම වරට විදේශීය සංචාරකයන්ට ටිබෙටයට ඇතුළු වීමට අවසර ලැබුණේ 1987. ඒ වන විට මේ නාහිට අහන්නේ නැති තරුණයා සිටියේ නේපාලයේ පුංචි ගමක. තවත් බටහිර රටවල සංචාරක තරුණයන් පිරිසක් සමග කඳවුරු ජීවිතයක් ගත කරමින් ඒ වටේට හිමවලින් වැසුණු කඳු මැද සානුවක පිහිටි පොකරා වැව අසබඩයි. ඒ ඔක්කොම කොල්ල අහුණු දෙයක් කමින් බොමින් ගංජා ගහමින් මැජික් හතු කමින් වැව අසබඩ සබදාමේ ජීවත් වුණු අපූර්තම තරුණ කණ්ඩායමක්. කොහොම වුණත් ඒ ප්‍රවෘත්තිය කන වැකුණු රොහාන්ට ටිබෙටේ බලන්නට යන්න දැඩි ආශාවක් ඇති වුණා. නමුත් ඒ කාලේ නේපාලයේ සිට ටිබෙටයට යන්න මාර්ගයක් තිබුණේ නැහැ. එහි යාමට තිබුණු එකම ක්‍රමය නම් නේපාලයේ පැත්තෙන් හිමාලය නැග ටිබෙටයට බැසීමයි. මේ අති භයානක එමෙන්ම දුෂ්කර ගමන රොහාන්ට එදා දැනුනේ ඉතා සුළු දෙයක් හැටියටයි. ඒ කිසිදු දුෂ්කර ක්‍රියාවක් අභියෝගයක් ලෙස නොසලකන ඔහුගේ සසර පුරුද්දට විය යුතුයි. ඒ අනුව සුදු කොල්ල කට්ටියක් එක්ක මේ කළු කොළු ගැටයා මේ දුෂ්කර ගමන ආරම්භ කළා. මාසයකටත් වඩා කාලයක් ගමන් කොට ඔවුන් ටිබෙටයට ඇතුළු වුණා. ඒ දුෂ්කර ගමන සාර්ථකව අවසන් කරමින් මේ හිතුවක්කාර තරුණයා චීන ටිබෙටයට ඇතුළු වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස වාර්තාවක් තිබුවා. එතැන් සිට සියැන් සින්චියන් හරහා ෂැන්හයි නුවර දක්වා ගමන් කොට
ටික කාලයක් එහි වාසය කොට පසුව බීජින් නුවර දක්වා ගමන් කළා. අන්තිමට අතේ සතේ නැතුව ලංකාවට ආවේ 1988 බීජින් නුවර සිටයි. එනම් ලංකාවෙන් පිට වී වසර 4ක් ඇවෑමෙන් පසුයි. ඔහු ලංකාවට පැමිණෙන විට ලංකාවේ දේශපාලන උණුසුමක් තිබුණා. ඒ 1988 ජනාධිපතිවරණය සහ 1989 මහමැතිවරණය නිසා ඒ දේශපාලන උණුසුම මතින් කෙටි කලකින් දේශපාලනයට යොමු වුණු ඔහු ප්‍රදේශයේ තරුණ නායකයෙකු ලෙස කැපී පෙනුණා. 1989 මහමැතිවරණයටත් අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වුණා. එම මැතිවරණයෙන් පසු නැවත වරක් ඉන්දියාවට ගොස් ගොඩබිමින් පෙර ගමන් කළ මගෙම චීනයේ ෂැන්හයි නුවර දක්වා ගමන් කළ ඔහු එහි සිට නැවතත් ජපානයට ගියා. ජපානයේ සිට ගුවනින් ගොස් ඔහු නැවතුනේ කැනඩාවෙන්. කැනඩාවෙත් කිසිම රැකියාවක් නොකොට මුළු උතුරු ඇමරිකා මහද්වීපය පුරා ඇවිත් ඔහු නැවත 1993 ලංකාවට පැමිණියා. කැනඩාවේ සිට උපයාගෙන පැමිණි සොච්චම් මොදලින් ගමේ පරිසර සංවිධානයක් පටන් ගත්තා. ඒ මගින් තම ගමේ 12ව වනය කේන්ද්‍ර කරගෙන 1994 සමස්ත ලංකා රුක් රෝපණ මහෝත්සවය ඉතා සාර්ථකව පැවැත්වුවා. ඒ එවකට වන සම්පත් අමාත්‍යව සිටි දිවංගත දීමු ජයරත්න මැතිතුමාගේ සහ ආදිවාසී නායක වන්නිලැත්තන්ගේ ප්‍රධානත්වයෙන් මේ කිසිවක ඇලී ගැලී නොබෙදුණු මේ පෙරලිකාර තරුණ සංචාරකයා නැවත වරක් පුංචි මුදලක් පමණක් අරගෙන 1995 ලංකාවෙන් පිට වුණා. ඒ ගමන ඔහු තවත් ලෝක වාර්තාවක් තබමින් තවත් අරුම පුදුම විශ්මයේ ගෙන දෙන සංචාරයකේ දුණා. ඒ ගමනේදී මුලින්ම ඉන්දියාවේ ත්‍රිවන්දුරම් නගරයට පමණක් ගුවනින් ගොස් එතෙන් සිට ගොඩබිමින් නේපාලයට ගොස් හිමාලයේ තරණය කර ටිබෙටයට යාමට උත්සාහ කළා. නමුත් ඒ දිනවල ඒ මාර්ගයේ අයිස් පර්වත කඩා වැටී වැසී තිබුණු නිසා නැවත පකිස්තානයට ගොස් පකිස්තානයේ ගිල්ගිට් සිට හිමාලයේ කරකරම් ගිරිදුර්ග මාර්ගය හරහා පැරණි සේද මාර්ගයේ ඔස්සේ චීනයේ ටක්ලිමකන් කාන්තාරයට ඇතුළු වී ඒ අති දුෂ්කර ටක්ලිමකන් කාන්තාරයේ තරණය කළා. ටක්ලිමකන් යන්නෙහි තේරුම යලි නොම එන යන්නයි. එනම් ඒ නමින් අර්ථ ගැන්වෙන්නේ ඒ කාන්තාරයට ඇතුළු වන අය නැවත ආපසු නොයන බවයි. ඒ නම වැටි ඇත්තේ ඒ තරමටම ඒ කාන්තාරයේ භයානක නිසායි. දැඩි සීතලෙන් ගල්ුණු මේ දුර්ලභ කාන්තාරය අතරමඟදී අකරතැබ්බයක් වුවහොත් කිසිම පිහිටක් ලබා ගැනීමට කිසිවෙකුත් මුණ නොගැසෙන අති භයානක මෙන්ම අති දුෂ්කර ප්‍රදේශයක්. බය යන වචනයවත් අසා නොතිබූ මේ කොළුගැටයා මේ ගිරිදුර්ග මාර්ගයේ ගමන් කොට ටක්ලිමකන් කාන්තාරයට ඇතුළු වී එයත් තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා වීමේ වාසනාව ලැබුවා. ටක්ලිමකන් කාන්තාර ප්‍රදේශයේදී රොහාන්ට අපූරු යාළුවෝ පිරිසක් මුණ ගැහුණා. ඒ තැනින් තැන ගොස් මස් පුච්චා විකුණමින් ජීවත් වෙන ඌර්ගුයි ගෝත්‍රික තරුණ ළමයි කණ්ඩායමක්. ඔවුන් සමග මිත්‍ර වූ රොහාන් ඔවුන් සමග ටිකෙන් ටික බීජින් නුවර දක්වා ගමන් කළා. ඒ තරුණ ළමයි බීජින් නුවරට ගියේ පාර අයිනේ මස් පුච්චල විකුණන්න. ඒක එයාගේ පාරම්පරික ජීවනෝපායක්. අතින් පයින් සංඥා මගින් ගොළු භාෂාවෙන් කතා කරමින් ටික කලක් ගිය රොහාන් මේ කොල්ලන්ට ඉංග්‍රීසි වචන කීපයක් උගන්වන්නත් සමත් වුණා. බීජින් වලට ගිය රොහාන් එයින් නොනැවති එහි සිට මොංගෝලියාවට ඇතුළු වී ගෝබි කාන්තාරයේ තරණය කරමින් සයිබීරියාවට ඇතුළු වී ඉන්පසුව එහි සිට සෙන්ට් පීටර්ස්බර්ග් නුවර හරහා ගොස් පින්ලන්තයට ඇතුළු වී දිගටම උත්තර ධ්‍රවයේ දක්වාම ගොඩබිමින් ගමන් කළා. මේ ගමනේ වැඩිම හරියක් ගියේ පයින්. මේ ගමනේ තියෙන විශේෂම කාරණේ නම් මේ ගමන ඉන්දියාවෙන් ආරම්භ කරන විට ඔහු අතේ තිබුණේ ලංකාවේ මුදලින් රුපියල් 10,000ක් වැනි ඉතා සුළු මුදලක්.
මෙවැනි සුළු මුදලකින් කිලෝමීටර් 25000කට අධික වූ දුරක් ගොඩබිමින් ගමන් කිරීම ඇත්ත වශයෙන්ම විශ්මයජනකයි. නමුත් රොහාන් හැමදාමත් ලංකාවෙන් පිට වෙන්නේ අතේ පිච්චයක් නැතුව. නමුත් ලෝකය අතඹුලක්සේ දන්නා රොහාන්ට නිව්යෝක්, පැරිස්, ලන්ඩන් වගේ මහා නගරත් ඉන්දියාවේ මහා වනාන්තර ගම් නියම් ගමුත් ටක්ලිමකන් ගෝබි වැනි අති දුෂ්කර කාන්තාරත් හරියට තමන්ගේ ගෙදර වගේ මේ කිසිම තැනක ලොකු වෙනසක් ඔහු දැක්කේ නෑ. ඔහුගේ සංචාරවලට ඔහු භාවිත කරන හොඳම ක්‍රමයක් තිබුණා. ඔහු ඒකට කිව්වේ ඌරු හොටයි බූරු පිටයි කියලා. ඒ ඌරෙක් වගේ ලැබෙන ඕනෑම දෙයක් කණේක සහ බූරුවෙක් වගේ ඕනෑම දුෂ්කර තැනක ලගින් හිත හදාගන්න එක. මහා පාරේ බස් හොල්ට්වල මිනි පිටිවල මහා කැලෑවල ගස් කුලන් යට ඌරු කොටු හරක් මඩුවල නිදියමින් අතට අහුවෙන දෙයක් කමින් මහා දුෂ්කර ගමනක් ගොස් ඔහු අවසානයේ නැවතුනේ යුරෝපයේ ඔයිල් කැපිටල් නමින් විරුදාවලියලත් නෝවේ ස්ටවැග නගරේ. පසුව ඔහු ඉහත ගමන් පිළිබඳව පොතක් ලියා ඒ 1997 වර්ෂයේදී ලංකාවේ ප්‍රකාශයට පත් කරනවා. ඒ පොතේ නම ඉසුරු තියෙන්නේ කොයි කොයි දේසේ. 1997 වසරේ එම පොත ප්‍රකාශයට පත් කළ ගොඩගේ පොත් සාප්පුවෙන් අදත් එම පොත මිලට ගන්න පුළුවන්. කම්මැලි තරුණයන්ට මේ පොත තම ජීවිතේ ජය ගන්න මහඟු අත්වැලක්. අදිෂ්ඨානීය සහ නොපසුබට උත්සාහයෙන් ජයගත නොහැක්කක් මේ ලොව නොමැති බව උගන්වන පුංචි විශ්වකෝෂයක්. මොහුගේ මේ විශ්මයේ ජනක සංචාර අධ්‍යක්ෂීන් පිළිබඳව හොඳින් තේරුම්ගත් විද්වතුන් දෙදෙනෙක් ලංකාවේ හිටියා. ඒ තමයි නැසීගිය ආචාර්ය එඩ්වින් ආර්යදාස ශූරින් සහ ආචාර්ය ජේ.ආර්.පි. සූර්යපෙරුම වෙතතුන්. මිහිපිට ඇවිදින විශ්වකෝෂයේ ලෙස විරුදාවලියලත් මේ විද්වතුන් දෙදෙනාම පොතපතින් කියවා ඇති ලෝකයේ පිළිබඳව විස්තර රොහන් විසින් තම ඇස් දෙකෙන් දැක විස්තර කරන ආකාරය ඇසීමෙන් මහත් ආශ්වාදයක් ලැබුවා. ඒ ඔවුන් පොතපතින් දැන සිටි ඒත් තම ඇස් දෙකෙන් බලා ගන්නට නොහැකි වූ විශ්මිත ලෝකයේ විස්තර ඇස් දෙකින් දැකි රොහන්ගෙන් දැනගන්නට ඔවුන් උනන්දු වීම නිසායි ඔවුන් දෙදෙනා රොහන්ව තම නිවෙස්වලට කැඳවා දින ගණන් කතා කරමින් රොහන්ගෙන් මේ විශ්මිත සංචාරවල විස්තර විමසමින් ඒවා අත්දකින්නට උත්සාහ කළා. නිහතමානී තරුණෙකු රොහන් මේ විද්වතුන් දෙදෙනා කතා කළ ඕනෑම මොහොතක එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළේ නැහැ. වරක ලංකාදීප පුවත්පතට ලිපියක් ලියූ එඩ්වින් ආර්යදාස ශූරින් එම ලිපියේ ලියා ඇත්තේ රොහන්ගේ ලෝක සංචාරක අත්දැකීම් හා දැනුමට සම කළ හැකි දැනුමක් ඇති කිසිදු ශ්‍රී ලාංකිකයෙකු ලංකාවේ නොමැති බවයි. වරෙක ආචාර්ය සූර්යපෙරුම ශූරින් බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේ පැවැත්වූ විද්වත් දේශනයකදී පැවසුවේ ආසියාවේ සංචාරය කළ පාහියන් හාමුදුරුවනුත් ඉන්දියාව සහ පැරණි සේදමාවත ප්‍රදේශයන් පිළිබඳව රොහන්ට ඇති අත්දැකීම් හා දැනුම හමුවේ පරදින බවයි. පාසල් අධ්‍යාපනයේ නිවැරදි දැනුම නොලැබෙන බව කුඩා කල සිටම පසක් කරගෙන සිටි මේ හිතුවක්කාර තරුණයා මෙසේ ලෝවටා ඇවිදිමින් විශේෂයෙන්ම ඉන්දියාවේ අස්සක් මුල්ලක් නෑරම ප්‍රාන්ත 36ක ඇවිද ඉන්දියාව පිළිබඳව අතැඹුලක් ලෙස දකින්නේ හින්දි සහ උර්දු යන භාෂා දෙකම කතා කළ හැකි බොහෝ මුළුමහත් ඉන්දියාවේ මෙන්ම නේපාලය, ටිබෙටය, පාකිස්තානය, තක්ෂිලා, ස්වාට් වැලිය, ඇෆ්ගනිස්තානය, බුරුමය, තායිලන්තය, චීනය, ලාඕසය, කාම්බෝජය යනාදී බෞද්ධ ශිෂ්ටාචාර ඇති රටවල ඇති බෞද්ධයයි කියන නටබුන් සෙල්ලිපි මෙන්ම බෞද්ධ, හින්දු, ජෛන යනාදී සිද්ධස්ථාන ගැඹුරින් ගවේෂණය කර ඇති අයෙක්. මේ දේශාටකයා නිර්වත් ජෛන මුනිවරුන් මෙන්ම හිමාලයේ වසන මහා බල සම්පන්න යෝගීන්
ඉතා ළඟින් ඇසුරු කළායේ නිර්වතින් සිටින නාග තවුසන් වගේම අදටත් මිනි මස් කන කවුරුත් ළඟින් යන්න පවා බය අගෝරි තවුසන් මේ මහා දේශාටකයාගේ අඹ යාළුවන්ය වර්තමානයේ පැවිදි දිවියට ඇතුළු වෙමින් අනතුරුවත් ඒ පෙර මිතුරන් සොයා ගිය අරිය මග්ග හිමියන්ව ඔවුන් පිළිගත්තේ ඉතා හරසරින් පෙර තිබූ හිතවත්කමට වඩා ලැබියාවකින් ඒ තවුසන් සහ ඉන්දියාවේ තරුණීන් අරිය මග්ග හිමියන් අමතන්නේ ගුරුජී යන ගෞරව නාමයෙන් සමහර දුෂ්කර වනාන්තර එමෙන්ම කඳු ප්‍රදේශවල ගවේෂණයේ ගිය අරිය මග්ග හිමියන්ව ඉන්දියාවේ ගැමියන් පුටුවක තබාගෙන මහ වනාන්තරවල ඔසවාගෙන ගිය වාර අනන්තයි ඉන්දියාවේ මෙන්ම නේපාලයේ තරුණියෝ උන් වහන්සේ පෙරටු කරගෙන යන්නේ ඔවුන්ගේ ගම්දනව්වල ඔවුනුත් නොදන්නා කරුණු උන් වහන්සේගෙන් දැනගැනීමටයි ඉන්දියාවේ තරුණීන්ට මේ අරිය මග්ග ගුරුජී හොඳ කලන මිතුරෙකි විශ්වවිද්‍යාලවල විද්වතුන්ට දැනුම ලබාගත හැකි හොඳ සගයකි ඔවුන් උන් වහන්සේ සමග අදටත් දුරකතන මගින් සම්බන්ධ වී නිතරම සතුටු සාමිච්චේ යෙදෙන්නට කැමතියි මුන්වහන්සේ ගිහි කාලේ වසර 6ක පමණ කාලයක් තුල තවත් යුග මෙහෙවරක යෙදුනා. ඒ ලංකාවේ වනාත විල්ලුව ප්‍රදේශයේ අවිධිමත් ලෙස ගොවිතැන් කර අතහැර දමා තිබූ අක්‍ර දහසක පමණ ඉඩම් ප්‍රමාණයක අලුතෙන්ම පොල් වගාවක් ස්ථාපිත කර ඒ සඳහා ග්ලෝබල් ගැප් එනම් යහපත් කෘෂිකර්මාන්තය යනුවෙන් ජර්මනියෙන් ලැබෙන ජාත්‍යන්තර සම්මානයකුත් ඔහු හිමි කරගත්තා. මේ තරුණයාගේ ඒ වැවිලි කර්මාන්තයට කනකොකා හැඬුවේ එවකට සිටි දේශපාලන අධිකාරියක් විසින් ඔහුගෙන් කප්පමක් සහ විශාල අල්ලස් මුදලක් ඉල්ලීම නිසායි. ඒ අසාධාරණයට විරුද්ධව සටන් කළ ඔහුව එදා සිටි පාලකීන් සහ තරගකාරී ව්‍යාපාරිකයින් මහත් පීඩාවකට පත් කළා. ඔවුන් ඔහුව බොරු නඩුවලට පැටලුවා. එයින් ලංකාවේ සමාජය ගැන කලකිරුණු ඔහු ඒ ව්‍යාපාරය අතහැර දමා රටින් පිට වුණේ ලෞකික දිවියටත් තිත දබන අරමුණ ඇතුවයි ඒ අසාධාරණයේ වෙනුවෙන් යුක්තිය ඉල්ලා නඩු කියූ ඔහු ඒ සියල්ල අතහැර දමා නැවතත් රටින් පිට වුණේ අතේ පිච්චයක් නැතුවයි නමුත් ලොව ඕනෑම අස්සක් මුල්ලක් Tamanගේ gederamin හුරුපුරුදු ඔහුට එය අරුමයක් උනේ නැහැ ඉන්පසුව වහරක අබයාලංකාර හිමියන්ගෙන් සහ වලස් මුල්ලේ අබේ හිමියන්ගේ දහම් ශ්‍රවණය කරන්නටත් භාවනා යෝගී වන්නටත් මේ පෙරලිකාර තරුණයාගේ සිත යොමු වුණා. ඒ දහම් ශ්‍රවණයේ ප්‍රතිඵලයක් ලෙස ඔහු පෙර අත්බැව්වල සිට දැන සිටි නිවන් මඟ ඔහුගේ මතකයට නැවත පැන නැගුණේ. ඒ මතකයන් වසාගෙන තිබූ අඳුරු බැමි සුණු විසුණු කරමින් එතෙන් සිට සසරේ පෙර පුරුද්දට නැවත භාවනාවට යොමු වන පෙරලිකාරයාට දින කිහිපයකින්ම සතර දහන් පූර්ණිය වූ අතර කෙටි කලකින් පුබ්බේ නිවාසානුසති ඥානේද පහළ විය. එමගින් ඔහු පෙර ආත්ම භවයේ දූතාංග පිරූ බෞද්ධ භික්ෂුවක් බව ඔහුටම පසක් කරගන්නට ලැබුණා. Taman කුඩා කල සිටම ආසා කළ පරිදි පැවිදි වෙන්නට හිතක් ඉපදුණා. නමුත් තවමත් ගිහියෙකු වූ ඔහුට මේ අත්බවට පෙර අත්බව සොයාගෙන ගොස් Taman දකින පෙර ආත්ම භවයේ තොරතුරු සත්‍යදෙයි සාහතික කොට දැන ගැනීමට අදහසකුත් යටිසිතේ ඇති වුණා. ඒ අනුව බුරුමයට ගිය ඔහු බුරුමේ දුෂ්කර පළාතක් වූ උතුරු ශාන් ප්‍රාන්තයේ සොයා ගියේ තම පෙර අත්බවේ තොරතුරු රාශියක් මේ ප්‍රදේශය හරහා ගලා යන මිකෝන් ගඟ දෙපස සැඟවි ඇති නිසායි. මේ ගමන අතරතුර ඔහුට බුරුමේ උතුරු ශාන් ප්‍රාන්තයේ ඈත පිටිසර වන ලැබක විසින අරහතුන් වහන්සේ නමක් ගැන දැනගන්නට ලැබෙනවා. මහා අභිඥාන ලාභීකු උන්වහන්සේ මුණ ගැසුණු රුහන් ඒ වන සෙනසුනේ නැවතෙනවා.
අභිඥාලාභීකු උන්වහන්සේ රොහාන් කවුද යන්න හොඳින් දැනගන්නවා. රොහාන් ජාත සෝතාපන්නෙක් බව උන්වහන්සේ දැනගන්නවා. උන්වහන්සේව සොයාගෙන රොහාන් පැමිණියේ සසර පුරුද්දකට බව උන්වහන්සේ පවසනවා. උන්වහන්සේ රොහාන්ගේ අතීත භවයක ගුරු දේවයන් වහන්සේ නමක්. සසරේ අවසන්වත් භවයේ පැවිදි වෙන්නට උන්වහන්සේව සොයාගෙන රොහාන් පැමිණියේ පෙර සසරේ කරන ලද ප්‍රාර්ථනාවකට බව උන්වහන්සේ අභිඥා බලයෙන්ම දැනගන්නවා. උන්වහන්සේ ඒ බව රොහාන්ටත් පවසනවා. ඉන් ටික දිනකට පසුව රොහාන් උන්වහන්සේ යටතේ අරිය මග්ග නමින් පැවිදි වෙනවා. උන්වහන්සේගේ උපාධ්‍යාත්වයෙන්ම උපසම්පදාවත් ලබනවා. සිල්වත් භික්ෂුවක වන අරිය මග්ග හිමියන් ඒ ගම් ප්‍රදේශයේ මෙන්ම බුරුමේ බොහෝ භාවනා යෝගීන් අතර ප්‍රසිද්ධියට පත් වෙනවා. අරිය මග්ග හිමියන් ජාත සෝතාපන්න මාර්ගඵල ලාභියෙකු යන ආරංචිය බුරුමේ භාවනා යෝගීන් අතර ඉක්මනින් පැතිර යනවා. ඊට පසුව යන්ගුන් නුවර ප්‍රභූ පවුලක් නැවත වරක් ඔවුන්ගේ දායකත්වයෙන් උපසම්පදා වෙන ලෙස අරිය මග්ග හිමියන්ට ආරාධනා කරනවා. එය බුරුමේ සිරිතක්. සිල්වත් භික්ෂූන්ට නැවත නැවත තම දායකත්වයේ යටතේ උපසම්පදා කරවීමට ලැබීම මහත් කුසලයක් ලෙස බුරුම ජාතිකයින් සලකනවා. අරිය මග්ග හිමියන් ඒ ආරාධනාව පිළිගෙන නැවත වරක් යන්ගුන් නුවර සීමා මාලකයක දෙවන වරටත් උපසම්පදාව ලබනවා. මේ කාලයේ වන විට භාවනාව හොඳින් ප්‍රගුණ කළ අරිය මග්ගහාමුදුරුවන් උන්වහන්සේගේ පෙර ආත්මේ පන්සල සහ ගම සොයාගෙන තායිලන්තයේ ඉසාන් ප්‍රදේශයට යන්නට ගුරු හාමුදුරුවන්ගෙන් අවසර ඉල්ලනවා. අරිය මග්ගහාමුදුරුවන්ට ඊට වඩා ගුරුහරුකම් අනවශ්‍ය බවත් තනිවම මහානදම් පිරීමට අරිය මග්ග හිමියන්ට ඕනෑවටත් වඩා දැනුම ඇති බවත් පවසමින් තනිවම ජීවත් වීමට ගුරු හාමුදුරුවන් අවසර දෙනවා. මේ කතාවේ රසවත්ම කොටස පටන් ගන්නේ ඉන්පසුවයි. මේ වන විට තම පුබ්බේ නිවාසානුස්සති ඥානෙන් තම පෙර අත්භවයේ මුල් පන්සල පිහිටි ප්‍රදේශයේ මෙන්ම පසුව අපවත් වන උතුරු නැගෙනහිර තායිලන්තයේ මිකෝන් ගඟ අසබඩ නර්කෝන් පැනෝම් ප්‍රදේශය පිළිබඳව අරිය මග්ග හිමියන් දැනගෙනයි හිටියේ. නමුත් ඒ වන විට ඒ ප්‍රදේශයන්ට හෝ ඒ ගමට කියන නම හෝ එහි ගමන් කරන හැටි උන්වහන්සේ දැන සිටියේ නැහැ. උන්වහන්සේ පෙර ආත්මේ ඉසාන් ප්‍රදේශයේ ඈත පිටිසර ජම් පැතොන්ක් නම් කුඩා ගමක වන්කෆ් පෙන්ක් නම් කුඩා පන්සලක පැවිදි වී සිටියේ සාමාන්‍ය භික්ෂුවක් ලෙසයි. ඒ කාලේ මුන් බුරිදත්තෝ කියන තැනින් තැන වනාන්තරවල ඇවිදිමින් දුතාංග පුරන අරාතුන් වහන්සේ වරක් අරිය මග්ග හිමියන් සිටි පන්සලට වැඩියේ අතරමග රෑබෝ නිසා නැවතීමටයි. තම ශ්‍රාවක පිරිසත් සමග දුෂ්කර වනගත ප්‍රදේශවල පයින්ම වැඩම කිරීම උන්වහන්සේගේ සාමාන්‍ය ජීවන රටාවයි. සතියක් පමණ ඒ පන්සලේ නැවතී සිටි මුන් බුරිදත්තෝ හිමියන්ගෙන් අරිය මග්ග හිමියෝ ඇතුළු පිරිස බණ අහනවා. ඒ වන විටත් පෙර බුදුවරුන්ගෙන් බණ අසා සෝතාපන්න මාර්ගයේ සිටි අරිය මග්ග හිමියන් බුරිදත්තෝ හිමියන්ගෙන් බණ අසා සෝතාපන්න ඵලයට පත්වී උන්වහන්සේ සමග තම පන්සල අතහැරලා වනගත වෙන්න යනවා. ඉන්පසුව දුතාංග භික්ෂුවක් බවට පත්වෙන පෙර ආත්මයේ අරිය මග්ග හිමියන් මුන් බුරිදත්තෝ අරහත් හිමියන්ගේ අනුශාසනයෙන් දුතාංග පුරමින් නිවන් මඟ වඩනවා. මේ බුරිදත්තෝ අරහත් හිමියන් එක තැනක වැඩි කාලයක් ඉන්නේ නැහැ. උන්වහන්සේ මිකෝන් ගඟ අසබඩ අද ලාඕසය තායිලන්තයේ උතුරු සහ
උතුරු නැගෙනහිර පළාත්වල මෙන්ම බුරුමයේ මිකෝන්ගඟ ප්‍රදේශයේ කඳුවැටි, හෙල්වල, මහා වනාන්තරවල සැරිසරුවා. වැඩි වශයෙන් ජීවත් වුණේ ගල් ගුහාවල. අද රන්චන්ද්‍ර වංකය කියන ප්‍රදේශයත් අයිති වෙන්නේ මේ ප්‍රදේශයට. උන්වහන්සේගේ ශ්‍රාවක භික්ෂු පිරිසත් උන්වහන්සේ සමගම මේ වනගත ප්‍රදේශවල තැනින් තැන යාම සිරිතක්. දවසට එක දේලක් පමණක් වළඳන මේ හිමිවරු යැපෙන්නේ පිණ්ඩපාතයෙන් පමණයි. එදා අරිය මග්ගේ හිමියනුත් ඒ ජීවිතයට හුරු වුණා. උන්වහන්සේ දුතාංග පුරණ භික්ෂුවක් වුණා. මේ වනගත දිවියේදී අරිය මග්ග හිමියන්ට කිහිප විටක්ම මැලේරියාව හැදුනා. එයින් දුර්වල වූ උන්වහන්සේ 1948 දී පමණ අපවත් වුණා. අරිය මග්ග හිමියන්ට ඒ ආත්මයේ තම නිවන පූර්ණේ කර ගැනීමට නොහැකි වුණේ උන්වහන්සේට දරුණු ලෙස වැළඳුණු මැලේරියාව නිසා. ජීවිතයේ මැදි වයසදීම අපවත් වීමට සිදු වූ නිසායි. අරිය මග්ග හිමියෝ පෙර ආත්මයේ මුන් බුරිදත් වූ අරහත් හිමියන්ගෙන් ප්‍රථමයෙන්ම බණ ඇසුවේ අඹගසක් යට. ඒ අඹගස තවමත් ඒ පන්සලේම තියෙනවා. පසු කලෙක තායිලන්තයේ අරහතුන් වහන්සේ නමක් ලෙසින් ප්‍රසිද්ධ වුණ මහබුවා හිමියන් අරිය මග්ග හිමියන්ගේ පෙර ආත්ම භවයේ සහෝදර හිමි නමක්. උන්වහන්සේ සහ අරිය මග්ග හිමියන් පළමුවෙන් මුන් බුරිදත් වූ හිමියන්ගෙන් බණ ඇසූ දවසෙත් එතන ඒ අඹගහ යට හිටියා. අරිය මග්ග හිමියන් මේ ආත්මේ මේ ඉඳගෙන ඉන්නේ ඒ පෙර ආත්මේ බණ ඇසූ අඹගහ යට. මේ ආත්මෙත් ඒ ඓතිහාසික අඹගහ යටට ගිය අරිය මග්ග හිමියන් ඒ අඹගහට සත්කාර කොට ඒ ගස වටා අබලන්ව තිබූ බැම්ම නැවත වරක් ප්‍රතිසංස්කරණය කළා. ඒ එදා බුරිදත් වූ අරහතුන්ගෙන් බණ අසා නිවන් මඟ පසක් කර ගැනීමට සෙවණ දුන් රුක් රජුන්ට කළගුණ දැක්වීමටයි. ඒ ගසේ සිටින රුක් දේවතාවෝ එදා මෙන්ම අදත් අරිය මග්ග හිමියන්ව හොඳින් හඳුනනවා. කලක් ඒ පන්සලේ වැඩවසන අරිය මග්ග හිමියන් පෙර පුරුදු ලෙසම ඒ ගමේ පිඩුසිඟා වඩිනවා. නමුත් ඒ ගමේ ඉන්න ඒ හිමියන්ගේ පෙර ආත්මේ නෑයන් උන්වහන්සේ ගැන අද දන්නේ නැහැ. එයාට පුදුමයි එක පාරටම පිටරටක හාමුදුරු නමක් හදිස්සියේ මේ ගම්බද පන්සලට වැඩලා හරියට ගමේ කෙනෙක් වගේ ජීවත් වෙන්නේ කොහොමද කියලා. ඒ ගැමියෝ මීට පෙර මෙසේ පිටරටක හාමුදුරු නමක් දැකලා තිබුණේ නැහැ. ගමේ හාමුදුරුවන්ට අමතරව මේ පන්සලට වෙන හාමුදුරුවරු මෙහෙම හදිස්සියේ ඇවිල්ලත් නැහැ. ඒ රහස දැනගෙන හිටියේ අරිය මග්ග හිමියන් පමණයි. අරිය මග්ග හිමියන් තමන්ගේ පෙර ආත්මේ කතාව කාටවත්ම කියන්න ගියේ නැහැ. මේ තියෙන්නේ අරිය මග්ග හිමියන් පෙර ආත්මේ වැඩවාසය කළ දෙවයින් නිම වූ ගොඩනැගිල්ල. මේ උන්වහන්සේගේ කාමරය. අද මේ ගොඩනැගිල්ල දිරලා පාවිච්චි කරන්න බෑ. නමුත් සිහිවටනයක් ලෙසින් අදත් තියෙනවා. මේ වර්තමානයේ ඒ පන්සලේ ඉන්න හාමුදුරුවරු උන්වහන්සේලා දැන් අරිය මග්ග හිමියන්ගේ හොඳම මිතුරෝ. උතුරු නැගෙනහිර තායිලන්තයේ ගම්මානවල පිඩුසිඟා වඩින අරිය මග්ග හිමියන් උන්වහන්සේ තායිලන්තයේ ගත කළ මුළු කාලය පුරාවටම දන් සපයා ගත්තේ පෙර අත් භවයේමින් පිඩුසිඟා වැඩීමෙන් පමණයි.
උදෙන්ම අවදි වී අනිත් හිමිවරුන් සමග පිඩු සිඟා වඩින අරිය මග්ග හිමියන්. පසුව ඒ පන්සලේ සිටි වාසු කියන හාමුදුරු නමක් එක්ක උන්වහන්සේ ලාඕසයට වඩිනවා. එහි වියන්ටයින් නුවර ටික කාලයක් වැඩවසන අරිය මග්ග හිමියන් පසුව උතුරු ලාඕසේ ලුවන් ප්‍රබන්ට් නගරයට වැඩම කරනවා. එහි ටික කාලයක් වැඩවාසය කර උන්වහන්සේට පෙර ආත්ම භවවල විශාල සම්බන්ධයක් ඇති මීකෝන් ගංගාව දිගේ පාරුවකින් නැවත උතුරු තායිලන්තයේ කියන් ග්‍රයි නුවරට වැඩම කර ආපසු ජම් පැතොන්ක්වල තම පන්සලටම වඩිනවා. පසුව අරිය මග්ග හිමියන් වාසු හිමියන් සමග දකුණු තායිලන්තයේ සමුයි දිවයිනට වඩිනවා. එහි භාවනා මධ්‍යස්ථානයක වැඩවසන අරිය මග්ග හිමියන් ඒ දිවයිනේ ජනතාව අතර මහත් ගෞරවයට පත්වෙනවා. ඒ දූපතේ අලුයම පිඩු සිඟා වඩින ඔවුන් මීට පෙර දැක නොතිබූ මේ මහා කළු සිංහල හිමියන්ගේ අල්පේජ් හැසිරීම සහ සිල්වත් බව දැකීම නිසායි. අරිය මග්ග හිමියන් සමෝයි දිවයිනේ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ තරුණ ළමුන් පිරිසක් පැවිදි කරමින් අරිය මග්ග හිමියන් සමෝයි දිවයිනේ සාමණේර හිමිවරුන්ට ඉංග්‍රීසි උගන්වමින් අරිය මග්ග හිමියන් එම ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ විදේශිකයන්ට ධර්ම දේශනා කරමින් මෙසේ තායිලන්තයේ කලක් ගතකොට නැවත ඉන්දියාවට වඩින අරිය මග්ග හිමියන් නේපාලයේ සහ ඉන්දියාවේ සෙල්ලිපි නැවත වරක් කියවනවා. තරුණ සිසුන් කණ්ඩායමක් යොදාගෙන ඉන්දියාවේ සහ නේපාලයේ අද
බෞද්ධ සිද්ධාස්ථාන වශයෙන් හඳුන්වන ස්ථානවල පිහිටීම සහ ඒවායේ නටබුන් හොඳින් නිරීක්ෂණය කරනවා. තවත් ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යඥයන් හමු වී සාකච්ඡා කරනවා. ඉන්දියාවේ සියලුම කෞතුකාගාරවල ඇති බෞද්ධයයි කියන නටබුන් පිළිම ඉතා ප්‍රවේශමෙන් නිරීක්ෂණය කරනවා. ඒ වන විට උන්වහන්සේ වටහාගෙන තිබූ පරිදි ගෞතම බුදුන් ඉපදුනේ ඉන්දියාවේ නොවන බව සක්සුදක්සේ පසක් කර අවබෝධ කොට ගැනීම සඳහා කරන ලද අවසාන ගවේෂණයයි. අරියමග්ග හිමියන් විසින් වසර ගණනාවක් ඉන්දියාව පුරා මෙන්ම නේපාලය, බුරුමය සහ තායිලන්තය පුරා ඇවිදිමින් ගවේෂණයේ යෙදී සොයාගත් දත්තයන්ට අනුවත් උන්වහන්සේ ලංකාවේ කරන ලද ගවේෂණවලින් සොයාගෙන ඇති කරුණුවලට අනුවත් උන්වහන්සේගේ අවසාන නිගමනය වන්නේ අද බුදුන් දේශනා කළ පිරිසුදු නිබ්බාන මග මෙන්ම අපේ බුදුහාමුදුරුවන්ගේ ඉතිහාස තොරතුරුත් සම්පූර්ණයෙන්ම විකෘති වී ඇති බවයි. එපමණක් නොව අප ගෞතම බුදු හිමියන් ජීවත් වී ඇත්තේ දැනට වසර 2500කට පෙර නොව වසර 3860කට පමණ පෙර යන වගයි. මම ලෝකේ දීර්ඝ කාලයක් ගොඩබිමින් සංචාරය කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මගේ ජීවිතෙන් තුනෙන් දෙකකටත් වැඩි කාලයක් මම වැය කරලා තියෙන්නේ මේ ලෝකේ ගොඩබිමින් ඇවිදිමින් ගවේෂණය කරන්න. මේ වන විට මම ලෝකේ විශාල රටවල් ප්‍රමාණයක, ඒ කියන්නේ 70-70%කටත් වඩා භූමි ප්‍රමාණයෙන් ගොඩබිමින්ම සංචාරය කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ සංචාරයට මට මුලින්ම හේතුනේ මේ ලෝකේ ඇත්ත වශයෙන්ම සත්‍ය සොයා ගැනීම. මම මේ ලෝකේ සංචාරය කරපු විශේෂයෙන්ම මේ පකිස්තානය, ඉන්දියාව, නේපාලය, ඊළඟට භූතානය, ටිබෙටය, බංගලාදේශය, බුරුමය, තායිලන්තය වගේ බෞද්ධ රටවල් වල ගවේෂණය කරමින් මම සොයන්න වෙහෙසුණු කරුණක් තමයි අපේ මේ පැරණි දඹදිව, මේ බුදුවරු ඉපිද ජීවත් වුණු පැරණි දඹදිව ඇත්ත වශයෙන්ම මේ ඉන්දියාවේද කියන එක. මොකද මම 1984 තමයි ඉස්සෙල්ලාම ඉන්දියාවේ මේ සිද්ධස්ථාන වන්දනා කරන්න ගවේෂණය කරන්න ගියේ. ඒ කාලෙදි මට වැටහුණා මේ ඇත්ත වශයෙන්ම මේ බුදුහාමුදුරුව ඉපදුණු ප්‍රදේශේ වෙන්න බෑ කියලා. ඉතින් මම මේ ගවේෂණයෙන් හොයාගත්තු එක කාරණයක් තමයි, නිශ්චිතවම දැනගත්තු කාරණයක් තමයි, මේ බුදුහාමුදුරුව ඉපිද බුදු වෙලා ජීවත් වුණු මේ අපේ ගෞතම සමන බුදුරජාණන් වහන්සේ පමණක් නෙමෙයි, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප කියන බුදුවරුණුත් ඉපිද බුදු වී ජීවත් වුණු පුරාණ දඹදිව ඇත්ත වශයෙන්ම පිහිටලා තියෙන්නේ මේ ශ්‍රී ලංකාව කියන අපේ මව්බිම තුල. අපේ මේ ගෞතම සමන බුදුරජාණන් වහන්සේ ඇත්තටම ජීවත් වෙලා තියෙන මේ පොළොන්නරුව, අනුරාධපුරය, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්ක කේන්ද්‍රස්ථාන කරගෙන තමයි අපේ බුදුහාමුදුරුව, ගෞතම සමන බුදුහාමුදුරුව වැඩි කාලයක්ම ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් මේ අපි සොයාගත්තු මේ පරම සත්‍ය ලෝකය පිළිගන්න පිළිවෙලට, පිළිගන්න ආකාරයට අපිට ඉදිරිපත් කරන්නට බැරි නම් ඇත්ත වශයෙන්ම මම මේ සොයාගත්තු සත්‍ය නැත්තම් මගේ මේ මහානකම
වැඩක් නැහැ කියන මතය තමයි මට වැටහිලා තියෙන්නේ. මම මේ සොයාගෙන දැනගත්තු නිශ්චිත වශයෙන්ම දැනගත්තු මේ සත්‍ය ලෝකයට ලෝකේ පිළිගන්න ලෝකේ බෞද්ධයන්ට යහපතක් වෙන පරිදි පිළිගන්න ආකාරයට ඉදිරිපත් කිරීම තමයි මගේ අද දවසේ මහානකම ලෙස මම සලකන්නේ. මොකද මේක ඉතාම බෞද්ධයින්ට වටිනවා. බුදුහාමුදුරුවෝ ගැන තොරතුරු දැනගන්නේ නැතුව බුදුදහම නිවැරදිව අවබෝධ කරගන්නත් බෑ කියන මතයේ තමයි මම ඉන්නේ. මොකද බුදුහාමුදුරුවෝ ජීවත් වෙලා තියෙන දැනට අවුරුදු 3800කට පමණ පෙර. ඒ වගේම බුදුහාමුදුරුවන්ගේ නම ගෞතමත් නෙමේ ගොතම. ගෞතම කියන්නේ වෙනත් මුනිවරයෙක්. ඉතින් මේ තොරතුරු නිවැරදිව දන්නේ නැතුව බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ පමණක් අපි නිවැරදිව දන්නවයි කියලා හිතන එක මං හිතන්නේ අපි දරන වැරදි මතයක්. බුදුහාමුදුරුවෝ ඉපදුණු බුදු වුණු ප්‍රථම ධර්ම දේශනාව කළ ස්ථානය සහ පිරිනිවන් පාවදාල ස්ථාන වලින් එක ස්ථානයක් බැඳ පුදා ගත්තොත් ඒක නිවනට හේතු වාසනා වෙනවා කියලා මහා පරිනිබ්බාන සූත්‍රයේ පැහැදිලිවම තියෙනවා. ඒ නිසා තමයි මේ බෞද්ධයෝ මේ බුදුහාමුදුරුවන්ගේ සතර ස්ථාන වන්දනා කරන්න අද යන්නේ. හැබැයි මේ බෞද්ධයන්ට මේ බ්‍රිතාන්‍ය ජාතිකයෝ මේ බෞද්ධින්වද නොම ගැරලා තියෙනවා. මේ බ්‍රිතාන්‍ය යටත් විසිත කාලේ වැරදි සතර ස්ථාන ඉන්දියාවේ පෙන්ලා දීලා තියෙනවා. ඒ නිසා අද බෞද්ධයෝ විශාල අමාරුවක වැටිලා විශාල වියදමකුත් කරගෙන ගිහිල්ලා තමන්ගේ ඒ පරමාර්ථය ඉටු කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා මම සොයාගත්තු මේ සත්‍ය ලෝකේ ඉන්න බෞද්ධයින්ට ඉදිරිපත් කිරීමෙන් මේ නිවන් මඟ හොයන බෞද්ධයන්ට ඒ නිවන් දැකීමට හොඳ පසුබිමක් ඇති වෙනවා කියලා. ඒ නිසා මම මේ කාර්ය මොන බාධකය මොන හිංසාව පීඩාවවත් මොන අපහාස උපහාස කළත් මම මේ කාර්ය මගේ ජීවිත කාලය තුළ ලෝකයට ඉදිරිපත් කරලා ලෝකයට හඳුන්වලා දීම තමයි මගේ වගකීම මගේ යුතුයකම මගේ අද දවසේ මහානකම කියලා මම හිතන්නේ. තෙරුවන් සරණයි. සොයන සියලු ලෝසත වෙත අපරිමිත වූ කරුණාවෙන් ඒ නිබ්බාන මග දේශනා කළ ගොතම සමන අප තථාගතයන්න් වහන්සේගේ සත්‍ය ඉතිහාස තොරතුරුත් වගේම නිවන් දැකීමට උපකාර වන සතර ස්ථාන නිවැරදිව සොයා දීමට තම ජීවිතය පරදුවට තබා වෙහෙසෙන අරිය මග්ග හිමියනි, ඔබ වහන්සේ වඩන නිබ්බාන මග මේ ආත්ම භවය තුලදීම පූර්ණය වේවා. සාදු සාදු සාදු.